ස්වාමින්වහන්ස දැන් සෑම දෙයක්ම අසාමාන්‍ය ආකාරයට දැකීම නැතිනම් අන්තගාමී වීම බුදුදහම නෙවෙයි නේද ස්වාමින්වහන්ස? මෙහෙමයි නෝන අසාමාන්‍ය විදියට දකින්වායි කියන කාරණේ අපේ සමාජය තුල තිබ්බ දෙයක්. තේරෙනවද? දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් ධර්මය මේ රටට අරන් එන්න පෙර ආතු අපි අසාමාන්‍ය විදියට තමයි ලෝකේ දැක්කේ. එදා මිනිස්සු බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දැනගෙන හිටියේ නැහැ. එදා මිනිස්සු දේවත්වයෙන් වන්දනා කළේ ගස්වලට, ගල්වලට, පර්වතවලට, ඉරට, හඳට, තාරකාවලට, යකුන්ට, යක්ෂණියන්ට. ඒගොල්ලෝ මේ ගහට වන්දනා කළේ, ගලට වන්දනා කළේ, ඉරට, හඳට වන්දනා කළේ මේවා දේවත්වයෙන් දක්මින් මේවා තුල සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි කියලා දක්මින්. මෙන්න මේ දැක්ම, මෙන්න මේ අනවශ්‍ය දැක්ම නොනා මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ අපි ධර්මානුකූල පැත්තට යොමු කරගන්නවා. එතකොට මේ ධර්මානුකූල පැත්තට යොමු කරගෙන ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න මේ මිත්‍යා මතවලින් බැහැර වෙලා නොනා අපි තෙරුවන් වන්දනා කරන සැබෑ බෞද්ධයන් කියන තැනට පත් වුණා. නමුත් අද අපි මේ කතා කරන්නේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගියාට පස්සේ. ඒ කියන්නේ දැන් නැවත නැවත ශ්‍රද්ධාව දුර්වල වෙමින් අසද්ධාව කරා ධර්මයේ අතුරු දහම් වීම කරා ක්‍රමානුකූලව සමාජයේ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී ඒ ගමන් කිරීම සඳහා අවශ්‍ය හේතු සාධක සමාජය තුලින් නිර්මාණය වෙනවා. මේ සමාජය තුලින් මේවා නිර්මාණය කරලා දෙන්නේ මිනිස්යාගේ අසද්ධා විසින්මයි. මට මතකයි මං මීට මාස 3කට වගේ ඉස්සෙල්ලා දවසක් රුවන්වැලි මහසෑය ළඟ වන්දනා කරගෙන ඉද්දී මම වන්දනා කළ නතර වුණාට පස්සේ කීප දෙනෙක් ඇවිල්ලා මගේ ඉස්සරහා වාඩි වෙලා හිටියා. එතන එක අම්මා කෙනෙක් ඇහුවා ස්වාමින්වහන්සේ කොත්තමල්ලි ස්වාමින්වහන්සේලාට තම්බලා පූජා කිරීම කැප නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේට හෝ ස්වාමින්වහන්සේලාට 12න් පස්සේ කොත්තමල්ලි තම්බලා පූජා කිරීම සුදුසු නැද්ද කියලා. මේ අම්මා කෙනෙක් ඇහුවේ මං ඒත් කල්පනා කළා මීට ඉස්සෙල්ලා ඔහොම දෙයක් අහලා තිබෙන්නේ නැහැ. මං ගෝ කවුද මෑණි ඔහොම කිව්වේ කියලා. එතකොට ගෝ ස්වාමින්වහන්සේ කෙනෙක් කිව්වේ කියලා. මං කොහොමද මෑණියෝනේ කොතනකවත් ඔවෙනි ධර්මයක් බුදුරජාණන් වහන්සේ විනයක සඳහන් කළා නැහැ. ඒ නිසා කොත්තමල්ලි නෙමේ බෙහෙත් ද්‍රව්‍ය මොනවා හෝ වේවා, ඒ කියන්නේ ඔය බෙලිමල් වේවා, රණ ඔය ඕනම දෙයක් තම්බලා බුදුරජාණන් වහන්සේටත් ගිලම්පස හැටියට සංඝයාටත් පූජා කරන්න කැපයි. කොතනකදුවත් ඕවා එපා කියලා ධර්මයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. તો දැන් මේ මොකක්ද මේ දකින්න උත්සාහ කරන්නේ? එතකොට මේ දකින්න උත්සාහ කරන්නේ මොකද්ද? කොත්තමල්ලිවල සත්වේ පුද්ගලෙක් ඉන්නවායි කියන කාරණේ. මේකේ සත්වේ පුද්ගලෙක් ඉන්නවා. අර මිහිඳු මහරහතන් වහන්සේ මේ දෙරෙන්ට වඩින්න ඉස්සෙල්ලා දැක්කා වූ දැක්මට තමයි දැන් මේ යන්නේ අසද්දාව හේතුවේ. එතකොට දැන් මේක නිසා මේක තම්බන්න එපා කියනවා. අර සත්වයා පුද්ගලයා අකුසලයක් වෙනවා. ඒ නිසා අපි අකුසල් කරගන්නවායි කියන කාරණේ. එතකොට මේ ආත්මවාදී මේක සමාජය තුලම නොවනා බරපතල ආකාරයෙන් ක්‍රමානුකූලව මතුවෙමින් එනවා. සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලෝ කුකුල් මස් කෑල්ල තුල කුකුලෙක් දකින්න, මාළු කෑල්ල තුල මාළුවෙක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. ඒ වගේම කේක් කෑල්ලක් තුල කුකුල් පැටියෙක් බිත්තරයක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. ඒ වගේම කිරිවීදුරුවක් තුල හරක් පැටියෙක් එළදෙනෙක් දකින්න පින්වතුන්ලා ඉන්නවා. මේ මොකක්ද මේ දකින්නේ? ආත්මවාදී නැවත අසද්දාව කරා අපි ක්‍රමානුකූලව ගමන් කරනවා. එතකොට දැන් මේ කොතෙන්ද දෙන්නේ? මෙහෙම නිරේතුරුව මේ කොත්තමල්ලි ටිකේ සත්වයේ පුද්ගලයේ දැකලා, කිරිවීදුරුවේ කේක් කෑල්ලේ සත්වයේ පුද්ගලයේ දැකලා මෙහෙම මේක තව තව වැඩිලා ගිහිල්ලා නෝනා අවසානයේදී මේ ගහෙත් සත්වයේ පුද්ගලයේ, කළු ගලෙත්, ඉරෙත්, හඳෙත්, තාරකාවේ සත්වයේ පුද්ගලයේ දකින්න තැනට ගිහිල්ලා ආයිමත් අපි ගස්, ගල්, ඉර, හඳ, තාරකා වඳින තැනට එතෙන්ද තමයි මේ යන්නේ. මේ ක්‍රමානුකූලව මේ දෘෂ්ටිගත වෙලා ධර්මයේ අර්ථයන් දුර්වල කරලා සද්ධාව දුර්වල වෙලා ධර්මයේ අර්ථයන් දුර්වල වෙලා ආයිමත් අන්න මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා තිබ්බ ගස්වලට, ගල්වලට, පළවලට, ගෙඩිවලට වඳින තැනට අපි ආයිමත් යනවා. මේක අද හෙට තව අවුරුදු 50කින් 60කින් වෙන දෙයක් නෙමෙයි ඈ. මේ ක්‍රමානුකූලව මේවා වැඩමින් ගිහිල්ලා නොනා අවසානයේදී බරපතල අනතුරුදායක තැන්වලට ධර්මයේ වැට දුර්වල වෙලා යනවා. දේනිසා නිරේතුරුව අපි මෙවැනි දෘෂ්ටි මතවාද තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ මගහැරයාමෙන් දුරු කරන්නේ, දුරු කිරීමෙන් දුරු කරලා දාන, සංවර වීමෙන් දුරු කරලා දාන, වීරයෙන් දුරු කරලා දාන. එනිසා කොයිම වෙලාවකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම විනයට බාහිරව මොන පොතක පතක තිබුණත් කවුරු දේශනා කළත් ඒවා පිළිගන්න යන්න එපා. තේන්නා? එතන තමයි අපිට තියෙන ආරක්ෂිතභාවය, සුරක්ෂිතභාවය.